මම සංජය මහවත්ත සභාපති මගෙන්රට සංවිධානයේ අපේ සංවිධානයේ දිගින් දිගටම අර ප්‍රසන්නලන්තුංග අමාත්‍යවරයාගේ ඒ දූෂණ වංචා සහ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් පෙනී සිටිනවා. අද දවසේදී අපි මේ තලංගම පොලිසියට ආවේ මීට දින 3කට කලින් අපි අභියාචන අධිකරණයේ හමුවේ රිට් පෙස්සමක් ගොනු කළා. මේ ප්‍රසන්නලන්තුංග අමාත්‍යවරයා යම්කිසි ඉඩම් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා තලංගම ප්‍රදේශයේ. ඒ ඉඩම් සඳහා පොර නීත්‍යානුකූල නොවන ආකාරයට ඔප්පු සකස් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අපි පැමිණිල්ලක් අපි අභියාචන අධිකරණයට ගිහිල්ලා අධිකරණය හැම රිට් පෙස්සම ගොනු කළේ. ඒ නඩුවටම අදාළව තවදුරටත් මේ පොලිසිය මගින් විමර්ශනය කරන පැමිණිලි 20ක් පමණ තිබ්බා. ඒ පැමිණිලි පෞගේ කාලය පුරාවටම විමර්ශනය වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිද්ධ කළා. ඒ පැමිණිල්ල සිද්ධ කිරීමට අනුව පොලිස්පතිවරයා නැවත නියෝග කරලා තියෙනවා තලංගම් පොලිසියට මේ පැමිණිලි 20ම නැවත වතාවක් විමර්ශනය කරන්න කියලා. ඒ පැමිණිලි 20ෙන් රහස් පොලිසියට අයිති පැමිණිලි දෙකකුත් තියෙනවා. ඉතුරු පැමිණිලි 18ම මේ සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනේ තලංගම් පොලිසිය. අද දවසේදී නැවත වතාවක් අපසංගමේ සමාජික රංජීවිද සිල්වා මහත්මිය පොලිසියට කැඳවලා තියෙනවා. ඇයිගෙන් නැවත වතාවක් මේ පැමිණිලි සියලු දේට අදාළව කට උත්තර නැවත ලබා ගන්නවා. මොකද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියලා තියෙනවා මේ පැමිණිලි ඔක්කොම බොරු පැමිණිලි. මේ සම්බන්ධයෙන් කොහොමද පරීක්ෂණයක් කරන්න කියලා ඔහු යම්කිසි අභියෝගයක් ලක් කරලා තියෙනවා. ඉතින් ඒකට අදාළ සියලුම තොරතුරු අරගෙන තමයි අද දවසේදී අපි තලංගම් පොලිසියට ආවේ. ඒ සියලුම තොරතුරු නැවත වතාවක් අපි තලංගම් පොලිසිය ගොනු කළා. මම හිතනවා මේ කරපු පැමිණිලි අපි ගොනු කරන්නේ නිකන් නෙමෙයි. මේ රටේ ඉන්න මේ ප්‍රභූවරයන් තමන්ට තියෙන ඒ වරදාන වරප්‍රසාද භාවිතා කරමින් මේ පොදු දේපළ විශේෂයෙන් පොදු දේපළ තමයි ඔවුන් මේ භුක්ති විඳින්නේ. ඉතින් මේ පොදු දේපළ මේ රටේ ජනයාට තියෙන දේපළ ප්‍රභූවරුන්ගේ ඒ තියෙන ඕන එපාකම් වලට භාවිතා කරනවට සිවිල් සංවිධානයක් විදිහට අපි විරුද්ධයි. ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නට අදාළ. පැමිණිලි සටහන් කරගත්තද? ඔව්. අද පැමිණිල්ල සහ පැමිණිලි සටහන් කරගෙන තියෙන පැමිණිලි 18ක්. ඒ 18ට අදාළව එක වාර්තාවක් අද දවසේදී කට උත්තරයක් විදිහට ලබා ගත්ත පිටු කීපයක් පුරාවට මේ කට උත්තරේ ලබා දුන්න පිටු 11ක්. පිටු 11ක කට උත්තරයක් අද දවසේ ලබා දුන්න පැය 3ක් ඉවර කළා තමයි දැන් මේ එළියට ආවේ. මේකෙන් සාධාරණයක් වෙයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවා? දැන් මේක සාධාරණයක් වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ සම්බන්ධයෙන් මුළු රටම බලා ඉන්නවා. සහ අධිකරණය මේක පිළි අරගෙන තියෙනවා. අධිකරණය රිට් පෙස්සම දවස් 3කට කලින් අධිකරණය ලබා ගත්තා. දැන් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. එහෙමනම් ඉතින් අපි කොහොමත් අධිකරණයේ සාධාරණ්‍ය තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා, දැඩි විශ්වාසයක් තියෙනවා අධිකරණයේ සාධාරණ්‍ය ඉෂ්ට කරයි කියලා. ඒ වගේම තලංගම පොලිසියටත් දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනය නොකර ඉන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. හොඳ හෝ නරක හෝ සාධාරණ හෝ අසාධාරණ විදිහට තලංගම පොලිසියට මේ පැමිණිලි විමර්ශනය කරන්න වෙනවා. ඉතින් විමර්ශනයේදී අපිට කියන්න වෙන්නේ අපි නිවැරදි නිසා කොහොමත් සාධාරණ ඉෂ්ට වෙයි කියන එක බලාපොරොත්තු වෙන්නේ.